දැන් මුලින්ම කරන්නේ වායු. වායතය වායතය පාඩම් පටන් ගන්න. එතකොට පදාර්ථයේ අවස්ථා තුනක් මේ තියෙනවානේ අපි දන්නවනේ ඒක. ඝන ද්‍රව වායු කියලා ඉවරලා. ඝන ද්‍රව වායු කියලා පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවානේ. ඇයි පදාර්ථයේ හැම අවස්ථා තුනක් තියෙන්නේ? දැන් පදාර්ථයේ හැම අවස්ථා තුනකට පත්ලා තියෙන්නේ කොහොමද? ඒක වෙන්නේ අංශුන්ගේ සකස්ම. අංශු කියන්නේ අංශු කියන්නේ පරමාණු වෙන්න පුළුවන් සමහර විට. අණු වෙන්න පුළුවන්. අයන වෙන්න පුළුවන්. පරමාණු අණු හෝ අයන. පරමාණු අණු හෝ අයන තමයි අංශු කියන්නේ. මේ සියල්ල පොදුවේ අපි අංශු කියලා කියනවා. එතකොට පරමාණු එකිනෙකාට බෙදලා තියෙන්න පුළුවන්. අණු එකිනෙකාට බෙදලා තියෙන්න පුළුවන්. අයන බෙදලා තියෙන්න පුළුවන් එකිනෙකාට. කොහොම හරි පරමාණු හරි අණු හරි අයන හරි මොන හරි මේ අංශු එකිනෙකාට තදින් බැඳලි ඉවරලා. තනි ව්‍යුහයක් වශයෙන් තියෙනවා. එක ව්‍යුහයක් තනි දැඩි ව්‍යුහයක් වශයෙන් තියෙනවා නම් ඒක ඝණයක් වෙනවා. හරි? ඒක ඝන වශයෙන් තියෙන හැම කෙනාම දැලිස් වශයෙන් තියෙන. දැලිස් විවිධාකාර වෙන්න පුළුවන්. ලෝහක දැලිස් තියෙන්න පුළුවන්. පරමාණු දැලිස් තියෙන්න පුළුවන්. අණුක දැලිස් තියෙන්න පුළුවන්. අණු වලින් හැදිච්ච ජාල තියෙන්න පුළුවන්. අයන වලින් හැදිච්ච ජාල තියෙන්න පුළුවන්. පරමාණු ජාල තියෙන්න පුළුවන්. ලෝහමය දැලිස් නැත්නම් ලෝහක ජාල තියෙන්නත් පුළුවන්. අපි බන්ධන විස්තරත් කතා කරන්නේ වගේ ලෝහක දැලිස් නැත්නම් ලෝහක ජාල අයනෙන් හදිච්ච ජාල අයනික ජාල අයනික දැලිස් දැන් පරමාණුක ජාල අණුක ජාල දැන් අයඩින් වගේ කියන්නේ කණුක ජාලයක් අයිතු අණු තමයි කියන්නේ ආර බැඳලා තියෙන්නේ දියමන්ති වගේ කියන්නේ කවද කාබන් පරමාණු බැඳලා තියෙන කෙනාට පරමාණු කියන කාට බැඳිච්ච පරමාණු ජාල තියෙන්න පුළුවන් අණු එකිනෙකින් බැඳිච්ච අණුක ජාල තියෙන්න පුළුවන් සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ධනායන සහ ඍණායන බැඳිච්ච අයනික ජාල තියෙන පුළුවන්. කොහොම හරි ඝන අවස්ථාවේ ඉන්නවා නම් මේ අණු හරි පරමාණු හරි අයන හරි මොන හරි මහ විශාල සංඛ්‍යාව කෝටි සංඛ්‍යාවද ගන්න මහ බරපතල ගණන් එකිනෙකට බැඳිලා බැඳිලා හැදිච්ච යෝධ ව්‍යුහයක් තියෙනවා. එතන ඝන කියන්නේ එහෙම අවස්ථාවකට. ඒතර ඝන වශයෙන් තියෙන හැමෝම දැලිස් තමයි තියෙන්නේ. විවිධාකාර දැලිස් තියෙනවා. මේක තාපකරන් යාමේදී මේ දැලිස් බිඳවැටෙනවා. මේ අංශු වල තියෙන බල බිඳවැටෙනවා. දැන් එකිනෙකින් වෙන් වෙච්ච අණු ගොනු බවට පත් වෙනවා. එකිනෙකින් වෙන් වූ අණු ගොනු 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 බවට පත් වෙනවා. මේ ගොනු නිශ්චිත නැහැ. මේ ගොනු බිඳ වැටෙනවා. මේ ගොනු බිඳ වැටෙනවා. මේ බිඳ වැටෙන අංශු, මේ ගැලවෙන අංශු නැවත හැදෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන අංශු ගැලවෙනවා, මේකේ තියෙන අංශු ගැලවෙනවා, ගැලවෙච්ච එක තුළ තව වෙන අලුත් ගොනුවක් හැදෙනවා. මේ ගොනු බිඳ වැටමින් නැවත හැදෙමින් නැවත බිඳ වැටෙන නැවත හැදෙමින් තමයි ද්‍රව අවස්ථාවේ පවතින්නේ. මේක තවත් තාප කරොත් එහෙම මේ අණු ගොනුවේ තියෙන බල බිඳ වැටලා තනි අණු බවට පත් වෙනවා. ඒකයි වායුවක් කියලා කියන්නේ. තනි අණු බවට පත් වෙනවා. ඒද ඕනෑම කෙනෙක් පරමාණුකරණය වුණොත් එහෙම. ඒක සරල තනි අණු බවට පත් වුණොත් එහෙම. අණුවක් හෝ පරමාණුවක් බවට මේ ඒකිනේ බැඳිච්ච ව්‍යුහයෙන් බිඳ වැටෙනොත් එහෙම තියෙන්නේ වායුවක් තමයි. හරි. ඒක මෙහෙම ඝන, ද්‍රව සහ වායු වශයෙන් අවස්ථා තුනක් තියෙන හේතුව මේක තමයි. මේ අංශුන්ගේ සැකස්ම සහ අංශු අතර පවතින අන්තර් අණුක බලවල ප්‍රබලතාවය අංශුන්ගේ සැකස්ම සහ අංශු අතර බලවල ප්‍රබලතාවය අංශු එකිනෙකාට තවත් ඇදිව දැල්ලා තියෙනවා නම් ඒ ඝන අවස්ථාව එකිනෙකින් වෙන් වූ අණු ගොනු වශයෙන් තියෙනවා නම් ද්‍රව අවස්ථාව තනි අණු වශයෙන් තියෙනවා නම් ඒක වායු අවස්ථාව එහෙම ඇති වෙයි හරි එතන මේ වලට සාපේක්ෂ පොඩි පොඩි දේවල් වගේක් අපි කතා කරන් යන්න ඕනේ අපි ඝනයක් ගත්තොත් එහෙම ගණයට නිශ්චිත හැඩයක් තියෙනවා. නිශ්චිත පරිමාවක් තියෙනවා. නිශ්චිත පරිමාවත් තියෙනවා නිශ්චිත හැඩයක් තියෙනවා. මෙයාට නිශ්චිත පරිමාවක් තිබුණ නිශ්චිත හැඩයක් නැහැ. මොකද අංශු එකිනෙක මේ අණු ගොනු එකිනෙක වෙන් වෙලා නැති තියෙන්නේ. ඉතින් සාපේක්ෂ චලන ඇති කරන්න පුළුවන් මෙයාට. සාපේක්ෂ චලන. මේ කිසිම කෙනෙක් චලනය වෙන්නත් මෙයාට තනින් චලනය වෙන්න පුළුවන්. ගලා යාම ඇති වෙන්නේ එහෙමයි. දැන් අපි වාජනයකට වතුර පුරවල ඉවරලා. මෙහෙම පුරවලා අපි වතුර මෙහෙන් සිදු කරත් මොකද වෙන්නේ? වතුර ගලාගෙන යනවා එළියට. පහළ තියෙන ජලාංශු ගලාගෙන යන එතුනට උඩ ඉන්නන පුළුවන් එළියට යන්න. මේකට අපි ඝනයක් දැම්මොත්, ගඩොල් කැටයක් දැම්මොත් එහෙම. ඩාලි වර්ලා මෙහෙම සිදු කරොත් එහෙම. ගඩොල් ගලාගෙන යන්නේ නැහැ. ඉතින් මේ ගඩොල් ඝනයක්, එහෙනම් මේ ආංශු සියල්ල මෙකට බැඳලා තියෙන්නේ. සියල්ල මෙකට බැඳලා තියෙන්නේ. ඔක්කොටම යන්න පුළුවන් උනොත් නිසා කට්ටියක් විතරක් යන්නේ නැහැ. මේකදී මේ පහළ ඉන්නුන් ගියාද දාලා උඩ ඉන්න කට එළියට යන්න පුළුවන්. ඒකයි වෙන්නේ. කියන්නේ සාපේක්ෂ චලනය ඇති වෙන්න පුළුවන්. ගලායාම කියන්නේ ඒක තමයි. සාපේක්ෂ චලනය.
එක්කෙනෙක් චලනය වෙන්නේ නැති විදිහට තව කෙනෙක් චලනය වෙනවා. නැත්නම් දෙන්නම චලනය වෙනවා වේග දෙකකින්. එතන එකිනෙකා අතර දුර වෙනස්ස. සාපේක්ෂ චලන ඇති වෙනවා. හරි? එතන ද්‍රව එහෙම සාපේක්ෂ චලන ඇති කරන නිසා තමයි ද්‍රව වලට නිශ්චිත හැඩයක් නැත්තේ. නිශ්චිත පරිමාවක් තියෙනවද නිශ්චිත හැඩයක් නැහැ. දාන වාදින හැඩය ගන්න. මේවට නිශ්චිත හැඩයක්වත් නිශ්චිත පරිමාවක්වත් මුකුත් නැහැ. දාන වාදිනේ හැඩය ගන්නවා දාන වාදිනේ පරිමාවක් ගන්න. මොකද වායු අවස්ථාව අංශුව කිනාට ඉතා දුරින් තියෙන. අතරමැද මහ විශාල දුරක් තියෙනවා. ඒ දුර තව අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඒ දුර වෙනස් වෙන්න පුළුවන්. ඒ තවඩියක් පරිමාව අඩු කර ගන්න පුළුවන්. තවඩිය පරිමාව වැඩි කර ගන්නත් පුළුවන් අනිත් පැත්තට. නිශ්චිත හැඩයකුත් නැහැ නිශ්චිත පරිමාවකුත් නැහැ. දැන් අන්තර රෝග බල ප්‍රබලම වෙන්නේ මෙයාගේ. මෙයා මධ්‍යස්ථයි. මෙයා දුර්වලයි. වායුවද අපි කියන්නේ අන්තර බල නැහැ කියලා කියන්නේ. ඒ තරම් දුර්වලයි. අන්තර රෝග බලයන් ක්‍රියාත්මක වෙන නැහැ කියලා කියන තරම් දුර්වලයි බල. ඒ තරම් දුර්වලයි. හරි. දැන් ඝනත්වය ගත්තොත් එහෙම. ඝනත්වය මෙයාගේ හොඳටම වැඩි. මොකද්ද ඝනත්වය කියන්නේ? ඝනත්වය කියන්නේ ස්කන්ධයේ විදිහින් පරිමාවනේ. නැත්නම් අපි කියන ඒකක පරිමාවක පොදන ස්කන්ධය. ඒකක පරිමාවක පොදන ස්කන්ධය. ඝන අවස්ථාවේදී මේ අංශුන් එකිනෙකට තදින් බැඳලා තියෙන හින්දා ඒකක පරිමාවක් ඇතුලේ ලොකු අංශු ප්‍රමාණයක් තියෙනවා. ගොඩක් අංශු තියෙනවා. එහෙනම් ඒකක පරිමාවක ලොකු ස්කන්ධයක් තියෙනවා. ඝනත්වය වැඩි වෙනවා. ද්‍රව අවස්ථාවේදී ඒකක පරිමාවතන අතුර තියෙන අංශු ගාන සාපේක්ෂව අඩුයි. එහෙනම් ඝනත්වය අඩු වෙනවා. වායු අවස්ථාවේදී ඒකක පරිමාවතන තියෙන අංශු ගාන හොඳටම අඩුයි. ඝනත්වය සෑහෙන්න අඩුයි. ඔන්නෝක හේතුව ඝනත්වය අඩු වෙනවා එන්නේ. අර සම්පීඩිතතාවේ ඔය සම්පීඩිතතාව කියන්නේ මොකද්ද? බාහිර බලයක් දීලා පරිමාව අඩු කිරීමේ හැකියාව. ඝනවල ආවමයි නෑ කියලා අපි කියන්නේ. ඒ තරම් ආවමයි. මොකද අංශු හොතනම ලඟ වෙලා තියෙන්නේ. තව ලඟ වෙන්න බෑ කියන්නේ බාහිර බලය දුර කරලා පරිමාව අඩු කරගන්න බෑ. බැරි නැහැ ඇත්ත. විශාල බලයක් දී රත් කරලා අංශුන් චලනය වෙන්න පුළුවන් තත්ත්වයට රත් කරලා ඉවරලා විශාල බලයක් දීලා යම් පරිමාව අඩු කිරීමක් කරන්න පුළුවන්. බැරි නෑ අවමයි. බොහොම විශේෂ තත්ත්වයකදී බොහොම සුළු වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. විශේෂ තත්ත්වයකදී බොහොම සුළු වශයෙන් සම්පීඩනය කරන්න පුළුවන් බැරි නැහැ. ඊට සාපේක්ෂව මෙයා ටිකක් සම්පීඩිතතාවයෙන් වැඩි වායු හොතරම සම්පීඩනය කරන්න පුළුවන්. පරිමාව අඩු කරන්න පුළුවන් ලේසි. සම්පීඩිතතාව වැඩි. ඒක විසරණය වීමේ හැකියාව අනිත් එක. මොකද විසරණය කියලා කියන්නේ? විසරණය කියන්නේ එක් වර්ගයක අංශුන් තුළ වෙනත් වර්ගයක අංශුන් ව්‍යාප්ත වීම. ඒක මෙන්න මේවා එකක්. මෙන්න මේ අංශු ඉන්නවා මේ. එන්න මේවදී. මේවදී. හරි. මේ වෙනත් අංශු තියෙනවා මෙහෙ. දැන් මේ අංශුන් මෙහෙට එනවා. ඔතන විසිරගල කියන්නේ. මේ අංශුන් එහෙට කොටයි විසරණකල කිය. එක් වර්ගයක අංශුන් වෙනත් අංශුන් සහිත මාධ්‍යයක් තුළ ව්‍යාප්ත වී. එක් වර්ගයක අංශුන් වෙනත් අංශුන් සහිත මාධ්‍ය තුළ ව්‍යාප්ත වී. කොටයි විසරණකල කියන්නේ ඔකට තමයි කියන්නේ. හරි? ඝන අවස්ථාවේදී අංශුන් තදින් බැඳ තියෙන එකනේ කාට. ඊට චලනය වෙන අමාරුයි. දෙයක අංශු අතර අවකාශිතා කුඩයි. විසරණීමේ හැකියාව හුඟක් අඩුයි. විසරණය නැහැ කියලා කියන්න බෑ. විශේෂ අතරත ඉස්සර වෙන අවස්ථා තියෙනවා. සමහර ලෝහ ස්පර්ශ කරලා තිබ්බම යම් කාලයක් තිබ්බම යම් යම් ලෝහ වල මේ ලෝහ පරමාණු මේක ඇතුළේ විසරණ වෙන අවස්ථා තියෙනවා. නැත්නම් රත්වලන් වල එහෙම වෙනවා. රත් සම්සාර ඊයම් ස්පර්ශ කරලා තිබ්බොත් ඊයම් පරමාණු වල රත්වන් ඇතුළට යනවා. මේ මිශ්‍රණ අවස්ථා තියෙනවා. හැබැයි විශේෂ උෂ්ණත්වය ඕනේ වැඩි කාලයක් ගත වෙනවට කොහොම හිමින් සුළු වශයෙන් වෙන දෙයක් ඒක. ඊට වඩා ද්‍රව විසරණය වෙනවා ඊට වඩා. වායු හොඳින්ම විසරණය වෙනවා. හේතු අංශුන් ඉතා ඉහළ වේගෙන් චලනය වී ඉන්නේ. ඉතා ඉහළ වේගයක් තියෙනවා මේගොල්ලන්ට. අංශු අතර මහ විශාල අවකාශ තියෙනවා. කැමතිනම් එන්න පුළුවන්. විසිරීමේ හැකියාව ගොඩක් වැඩි. සරල වශයෙන් ගත්තොත් සරලව ගත්තොත් ඔක තමයි සාරාංශය. ඝණයක නිශ්චිත හැඩයක් තියෙනවා. නිශ්චිත පරිමාවක් තියෙනවා. ඉහළ ඝනත්වයක් තියෙනවා. ඉහළ අන්තර බලය පවතිනවා. අංශුන්ගේ චලනය අවමයි. සාපේක්ෂ චලන නැහැ. ගලායම් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පහළට බලලා ගියොත් එහෙම සම්පීඩිතතාවය අඩුයි. විසිරීමේ හැකියාව අඩුයි. මේවා එකිනෙක වෙන වෙනම තනි අණු තියෙන. අංශුන් ඉහළ වේගයෙන් චලනය වෙමින් තියෙන. අන්තර බල ඉතා දුර්වලයි. ඝනත්වය අඩුයි.
විසිරීම හැකියාව වැඩි, සම්මිතය වැඩි. මේවා ගොඩක් මැදිස්තය මේ කුළු හැම කුළුෙම. එකිනෙකින් වෙන් වූ අණු ගොනු වශයෙන් ඉන්නේ දව. ඒත් ගලා යාම සිද්ධ කරන්න පුළුවන්. නිශ්චිත හැඩයක් තිබ්බට, sorry නිශ්චිත පරිමාවක් තිබ්බට නිශ්චිත හැඩයක් නැහැ දව වලට. එයාට යාගේ සම්පීඩිතතාවය, ඝනත්වය, අන්තර බල, විසිරීම හැකියාව මේ සියල්ලම මැදිස්තයයි. හරි? ඔන්න චූටි විස්තරයක් ඔය ගැන ලියලා අපි වායු වලට යමු. පදාර්ථයේ වායු අවස්ථා, පදාර්ථයේ අවස්ථා තුනම ගැන පොඩ්ඩක් කියලා වායු ගැන විතරක් කතා කරන්න යන් ඊට පස්සේ. හරි? එහෙම ලියන්න. පදාර්ථයේ ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක් යටතේ පවතී. අවස්ථා තුනක් යටතේ පවතී. අවස්ථා තුනක් යටතේ පවතී. ඒවා ඝන ද්‍රව වායු අවස්ථාවන් වේ. ඒවා ඝන ද්‍රව සහ වායු අවස්ථාවන් වේ. වායු අවස්ථාවන් වේ. අංශූන් සියල්ලම එකිනෙකට ඉතා තදින් බැඳී ඇති අවස්ථා. ඉතා තදින් බැඳී ඇති අවස්ථාව ඝන අවස්ථාව වේ. ඝන අවස්ථාව වේ. ඝණයක් තාප කිරීමේදී එම අංශු අතර පවතින අන්තර් අණුක බල එකිනෙකින් වෙන් වූ අණු ගොනු බවට පත් වේ. ඒ ද්‍රව අවස්ථාව වේ. ද්‍රවයක් තවදුරටත් තාප කිරීමේදී එම අණු ගොනු තුල පවතින අන්තර් අණුක බල තවදුරටත් බිඳ වැටෙමින්
තවදුරටත් බිඳ වැටෙමින් එකිනෙකින් වෙන් වූ තනි අනුභවයට පත් තනි අනුභවයට පත් වේ. එය වායු අවස්ථාව වේ. එය වායු අවස්ථාව වේ. මෙනි ගැන ගනික්මට හරි නේද? හරි. හරි. යන පොඩි වගුවක් ගහගන්න මෙන්න මේ පොඩි සංසන්දනයක් ලියාගන්න මේ කුල ගැන. මෙහෙම ඝන ද්‍රව වායු කියලා තව තීරුවක් මෙහෙ තියන්න. මේ තීරුව නම් ගොඩක් ඉඩ ඕන නෑ. උත් මේකට ඉඩ තියාගන්න ඈ. චූටි තීරු ගහලා හරියන්නේ නෑ. ලොකු ඉස්සර ගොඩක් ලියන්න දෙන මේ වාසිය. يعني මේවට යහමින් ඉඩ තියෙන්න ඕන මේවට. මේක නම් ඉතින් පොඩි තීරුවක් වුණා පොඩි කියන්නේ මේකෙත් පොඩ්ඩක් ලියන්න දෙනවා. මොකද ඒක පහල් පහල් තියන්න බැරි. මේක සාපේක්ෂ පොඩි වුණා කමක් නෑ. මේවා ලොකු තීරු වෙන්න ඕන. අද ගන්න වගුවක් එහෙම. ඝන ද්‍රව වායු. මුලින්ම ඝනයටද ලියන්න ගණයට දේ සොරි ඉස්සරහ තීරුවල යන්න අංශුවල ස්වභාවය කියන එතන අංශුවල සැකස්ම කියලා ලියන්න අංශුවල සැකස්ම අංශුවල සැකස්ම
ගණනට දියන්න. අංශූන් සියල්ලම එකිනෙකට තදින් බැඳී ඇත. අංශූන් සියල්ලම එකිනෙකට තදින් බැඳී ඇත. අංශූන් සියල්ලම එකිනෙකට තදින් බැඳී ඇත. තදින් බැඳී ඇත. ද්‍රවයට දියන්න එකිනෙකින් වෙන් වූ අණු ගොනු වශයෙන් ඇත. එකිනෙකින් වෙන් වූ අණු ගොනු වශයෙන් ඇත. එකිනෙකින් වෙන් වූ අණු ගොනු වශයෙන් ඇත. වායුවට දියන්න තනි තනි අණු වශයෙන් පවතී. 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 හරි. ඒගොල්ලෝ ස්වභාවය. මේ ගිලියන් ගලියා දෙවෙනි එක ස්වභාවය. ස්වභාවය ඝනවල ලියන්න. නිශ්චිත හැඩයක් හා නිශ්චිත පරිමාවක් ඇත. නිශ්චිත හැඩයක් හා නිශ්චිත පරිමාවක් ඇත. නිශ්චිත හැඩයක් හා නිශ්චිත පරිමාවක් ඇත. ද්‍රව නිශ්චිත පරිමාවක් ඇතත් නිශ්චිත පරිමාවක් ඇතත් නිශ්චිත හැඩයක් නොමැත. නිශ්චිත හැඩයක් නොමැත. නිශ්චිත පරිමාවක් ඇතත් නිශ්චිත හැඩයක් නොමැත. අන්තර්ගත බඳුනේ හැඩය අත්කරගන්න. අන්තර්ගත බඳුනේ හැඩය. අන්තර්ගත බඳුනේ හැඩය අත්කරගන්න. අත්කරගන්න. හරි. වායුවට ලියන්න. නිශ්චිත හැඩයක් හෝ නිශ්චිත පරිමාවක් නොමැත. නිශ්චිත හැඩයක් හෝ නිශ්චිත පරිමාවක් නොමැත. 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 අන්තර්ගත බඳුනේ හැඩය හා පරිමාව අත්කරගන්න. අන්තර්ගත බඳුනේ හැඩය හා පරිමාව අත්කරගන්න. අන්තර්ගත බඳුනේ හැඩය හා පරිමාව අත්කරගන්න. අත්කරගන්න. හරි. යාලේ අංශූන්ගේ චලනය. අංශූන්ගේ චලනය. ගණනට දියන්න. අංශු එකිනෙකට තදින් බැඳී ඇති බැවින්. අංශු එකිනෙකට තදින් බැඳී ඇති බැවින්. අංශු එකිනෙකට තදින් බැඳී ඇති බැවින් අංශූන්ගේ චලනය අවම වේ. අංශූන් එකිනෙකට තදින් බැඳී ඇති බැවින් අංශූන්ගේ චලනය අවම වේ.
අවමයි. මේ පොඩ්ඩක් මේ තියෙන හිරසේ හෙලවෙන්න පුළුවන්. කෙටි පරාස කම්පන ගලබයට කියන්නේ. අහසට යන අංශු අතර ඝන අතරම ලියන්න. අංශු අතර පවතින අවකාශය තුර අංශු අතර පවතින අවකාශය තුර අංශු අතර පවතින අවකාශය තුර තුල කෙටිපරාස කම්පන කෙටිපරාස කම්පන පමණක් සිදු කර කෙටිපරාස කම්පන පමණක් සිදු කර සිදු කර ද්‍රවයටද යන්න එකිනෙකින් වෙන්ව පවතින අණු ගොනු එකිනෙකින් වෙන්ව පවතින අණු ගොනු එකිනෙකින් වෙන්ව පවතින අණු ගොනු සාපේක්ෂ චලනයන් සිදු කර සාපේක්ෂ චලනයන් සිදු කර චලනයන් සිදු කර සාපේක්ෂ චලනයන් සිදු කර එම නිසා ගලා යාම ඇතිවි ගලා යාම ඇතිවි ඇතිවි නිශ්චිත හැඩයක් නොපැවතීමට හේතුව යද නිශ්චිත හැඩයක් නොපැවතීමට හේතුව එයවි නිශ්චිත හැඩයක් නොපැවතීමට හේතුව එය වේ වායුයටද යන්න එකිනෙකින් වෙන්න පවතින අණු එකිනෙකින් වෙන්න පවතින අණු ඉතා ඉහළ වේගයන්ගෙන් චලනය වේ ඉහළ වේගයන්ගෙන් චලනය වේ. අවිශ්ව අතර පවතන අවකාශය අහිංසු අතර පවතින අවකාශය ඉතා විශාල වන අතර ඉතා විශාල වන අතර අතර ඒවා නිරන්තරයෙන් වෙනස් වේ. කියන අවකාශය වෙනස් වේ. ඒවා නිරන්තරයෙන් වෙනස් වේ. නිශ්චිත හැඩයක් හෝ නිශ්චිත පරිමාවක් නොපැවතීමට හේතු වේවි.
නිශ්චිත හැඩයක් හෝ නිශ්චිත පරිමාවක් නොපැවතීමට හේතුව එයයි. නිශ්චිත හැඩයක් හෝ නිශ්චිත පරිමාවක් නොපැවතීමට හේතුව එයයි. හේතුව එයයි. ලන අන්තර් අනුක බල හා ගණත්වය දෙකම එකට ලියමු අපි. අන්තර් අනුක බල හා ගණත්වය ලයි කාරණ. අන්තර් අනුක බල ප්‍රබලතාවය හා ගණත්වය. අන්තර් අනුක බල ප්‍රබලතාවය හා ගණත්වය. ගණයට ලියන්න අන්තර් අනුක බල. අන්තර් අනුක බල. අන්තර් අනුක බල ඉතා ප්‍රබලවන බැවින් ඉතා ප්‍රබලවන බැවින් ඉතා ප්‍රබලවන බැවින් අංශූන් එකිනෙකට අංශූන් එකිනෙකට දැඩිව බැඳී පවතී. දැඩිව බැඳී පවතී. බැඳී පවති. එම නිසා එම නිසා ඒකක පරිමාවක් තුළ ඒකක පරිමාවක් තුළ වැඩි අංශ සංඛ්‍යාවක් පවතින බැවින් වැඩි අංශ සංඛ්‍යාවක් පවතින බැවින් පවතින බැවින් ඉහළ ඝනත්වයක් සහිතද ඉහළ ඝනත්වයක් සහිත වේ. ඉහළ ඝනත්වයක් සහිත වේ. ඉහළ ඝනත්වයක් සහිත වේ. දරුවාට ලියන්න. එකිනෙකින් වෙන්න පවතන අණු ගොනු එකිනෙකින් වෙන්න පවතන අණු ගොනු අතර ඇතිවන අන්තර් අණුක බල අන්තර් අණුක බල ඝන අවස්ථාවට සාපේක්ෂව දුර්වලයි. ඝන අවස්ථාවට සාපේක්ෂව දුර්වලය. එමෙන්ම එමෙන්ම ඒකක පරිමාවක් තුළ පවතින ඒකක පරිමාවක් තුළ පවතින අංශ ප්‍රමාණය මධ්‍යස්ථ බැවින්
මධ්‍යස්ත බැවින් ඝනත්වයද ඝනත්වයද ඝන අවස්ථාවට වඩා අඩුයි. ඝන අවස්ථාවට වඩා අඩුය. වායුවල යන අංශු අතර පවතින අන්තර් අණුක බල අවම වේ. අවම වේ. බොහෝ විට අන්තර් අණුක බල නොපවතින බව සලකා අන්තර් අණුක බල නොපවතින බව සලක අංශු අතර විශාල අවකාශ පවතින බැවින් විශාල අවකාශ පවතින බැවින් ඒකක පරිමාවක් තුළ පවතින අංශු ප්‍රමාණය අවම වේ. එම නිසා ඝනත්වයද අඩුයි. ඝනත්වයද අවම වේ. හරි, එනවල යන්න. සම්පීඩිතතාවය හා විසරණය වීමේ හැකියාව. සම්පීඩිතතාවය හා විසරණය වීමේ හැකියාව. හරි. ගණයට දෙලියන්න. අංශූන් එකිනෙකට බැඳී ඇති බැවින් අංශු අතර අවකාශ ඉතා කුඩා වන අතරම
අංශූන්ගේ චලනයන්ද අවම වේ. අංශූන්ගේ චලනයන්ද අවම වේ. එම නිසා එම නිසා ඝන අවස්ථාවේදී සම්පීඩිතාවයේ මෙන්ම විසරණය වීමේ හැකියාවද අවම වේ. එකින් එකින් වෙන්න පවතින අනුගුණ අතර යම් අවකාශයන් පවතින බැවින් අනුගුණවලට සාපේක්ෂ චලනයන් සිදු කළ හැකි බැවින් සාපේක්ෂ චලනයක් සිදු කළ හැකි බැවින් ඝනවලට වඩා විසරණය වීමේ හැකියාවක් මෙන්ම සම්පීඩිතාවයක්ද පවතී. අන්න වායුවට ලියන්න එකින් එකින් වෙන්න පවතින තනි අණු අතර විශාල අවකාශ පවතින බැවින් අංශූන් ඉහළ වේගවලින් චලනය වන බැවින්
අංශූන් ඉහළ වේගවලින් චලනය වන බැවින් ඉහළ විසරණය වීමේ හැකියාවක් හා ඉහළ විසරණය වීමේ හැකියාවක් හා ඉහළ සම්පීඩතාවයක් පවති. ඉහළ සම්පීඩතාවයක් පවති. හරි. මොනවායි පදාර්ථය අවස්ථා ගැන සරල සාරාංශයක් ලබා දුන්න මූලික කාරණා ටික ඔකස් තියෙනවා. ටියුට් එකෙත් පොඩි විස්තර වගේක් ඇති ඒක හිමින් සැරේ කියවන්න මූලික දේවල් ටික ඔය දුන්න පොඩි නෝට් එකේ තියෙනවා. හරි. දැන් අපි ඊළඟට වායු ගැන කතා කරන්න යන්නේ. වායනී අපි බොයිල් නියමේ, චාස් නියමේ, අවගාවර් නියමේ, ඩෝල්ටන් ගාංශික පීඩන නියමේ, PV සමාන NRT සංයුක්ත වායු සමීකරණේ කීපයක් තමයි අපි කතා කරන්න යන්නේ. අපි ඊට පටන් ගමු. මාතෘකාවල යන වෙනම ලියන්න වායු අවස්ථාවල මාතෘකාවල යන වායු නියම කියලා ලියන්න යටි. වායු නියම. හරි. හරි. වායු නියම අපි මුලින්ම ලියන්න අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් තේරුම් ගමු ඉස්සෙල්ලා. වායුවක් ගත්තම වායුවකට පීඩනයක් තියෙනවා. ස්කන්ධයක් තියෙනවා, පරිමාවක් තියෙනවා, උෂ්ණත්වයක් තියෙනවා. භෞතික රාශීන් හතරක් තියෙනවා. පීඩනය, ස්කන්ධය, පරිමාව, උෂ්ණත්වය. ඒක විද්‍යාවඥයා මේ අන්තර් සම්බන්ධතාවය හොයන්න ගත්තා. පීඩනය සහ පරිමාව අතර. පරිමාව සහ උෂ්ණත්වය අතර. මේ භෞතික රාශියට සම්බන්ධ අන්‍යෝන්‍ය සම්බන්ධය හොයන්න ගත්තා. යම් සාධක දෙයක් අතර සම්බන්ධය හොයනවා නම් අපි එන පීඩනය සහ පරිමාව සම්බන්ධ හොයනවා නම් අනිත් සාධක නියත කරලා තියන්න එපා. දැන් උෂ්ණත්වයයි පරිමාවයි දෙකම වෙනස් කර කර උෂ්ණත්වය පරිමාවයි දෙකම වෙනස් කර කර පීඩනය නිරීක්ෂණය කරොත් එහෙම පීඩනය වෙනස් වෙන්නේ උෂ්ණත්වය නිසාද පරිමාණ සහ අපිට නිශ්චිතව කියන්න බෑනේ. මම උෂ්ණත්වය පරිමාවයි දෙකම වෙනස් කර කර බලනවා පීඩනය මොකද වෙන්නේ කියලා. පීඩනයත් වෙනස් වෙනවා. හරි. පීඩනයේ සිදු වූ වෙනස අපි අධ්‍යයනය කරගන්න. හැබැයි පීඩනය එහෙම වෙනස් වුණේ පරිමාව වෙනස් වෙච්ච හින්දාද උෂ්ණත්වය වෙනස් වෙච්ච හින්දාද කියලා අපිට කියන්න බෑ. ඒ දෙන්නම වෙනස් වෙලා තියෙනවා. හැබැයි පරිමාව විතරක් වෙනස් කර පීඩනය දිහා බැලුවා නම් පීඩනයේ සිදු වෙච්ච සම වෙනස්කම් සිද්ධ වෙන්නේ අර පරිමාව වෙච්ච වෙනස්කම නිසාම තමයි. ස්කන්ධය උෂ්ණත්වය දෙකම නියතව තියාගෙන වෙනස් වෙන්නේ නැතුව තියාගෙන පරිමාව විතරක් වෙනස් කරනවා. ස්කන්ධය නියතයි උෂ්ණත්වය නියතයි පරිමාව විතරක් වෙනස් කරනවා. පරිමාව විතරක් වෙනස් කරලා බලනවා පීඩනය මොකද වෙන්නේ කියලා. පීඩනයත් යම් වෙනසක් සිද්ධ වුණා නම් ඒ වෙනස සිද්ධ වුණේ පරිමාව නිසාම තමයි කියලා වුණ අපිට තේරුම් ගන්න පුළුවන්. හරි. එන අනේ යම් යම් දෙන්නෙක් සම්බන්ධය හොයන නම් අපිට අනිස්සාද නියත කරන්නම් වෙනවා. ඉතින් මේකෝ දිගටම ගත්තේ මේ ස්කන්ධය නියත කරලා ගත්තේ. අචල වායු ස්කන්ධ. ඒ අචල වායු ප්‍රමාණ කියලා කියනවා. අචල වායු ස්කන්ධ තමයි වඩා හොඳ යෙදුම. වායු ස්කන්ධය අචලයි. ස්කන්ධය නියතයි. ස්කන්ධය නියතව තියාගෙන බොයිල් උෂ්ණත්වයත් නියත කරලා පීඩනය හා පරිමාව සම්බන්ධ වන්න ගන්න. උෂ්ණත්වයත් නියතයි ස්කන්ධයත් නියතයි. පීඩනයෙන් මොකද වෙන්නේ? පරිමාව වෙනස් කළාම කියලා හොයන්න ගන්න. එයා දැක්කා උෂ්ණත්වය සහ ස්කන්ධය දෙකම නියතව තියාගෙන පරිමාව වෙනස් කරනවා නම් ඊට ප්‍රතිලෝම සමානුපාතිකව පීඩනය වෙනස් වෙනවා කියන එක. උෂ්ණත්වයයි ස්කන්ධයයි නියතව තියාගෙන පරිමාව වෙනස් කරද්දී ඒකට ප්‍රතිලෝම සමානුපාතිකව පීඩනය වෙනස් වෙනවා කියලා එයා දැක්කා. ඒ පරිමාව අඩු කරද්දී පීඩනය වැඩි වෙනවා. පරිමාව වැඩි කරද්දී පීඩනය අඩු වෙනවා. මේක හරි සරල එකක් අපි දන්න කතාවක් මේ කියන්නේ. දැන් අපි සිලින්ඩරයකට ගන්නවා වායුව. එනේ වායුව ගන්නවා. දැන් මේකේ මේ තියෙනවා අපි දැන් පීඩනය P1 කියලා අපි දැන් පරිමාව V1. එතකොට අපි සිලින්ඩරය පිස්ටන් තද කරනවා ඇතුළට. තද කරාම මොකද වෙන්නේ? පරිමාව අඩු වෙනවා. අලුත් පරිමාව V2 පරිමාව අඩු වෙලා තියෙනවා. පරිමාව අඩු වෙද්දී මොකද වෙන්නේ? පීඩනය වැඩි වෙනවා. අලුත් පීඩනේ P2 පරිමාව අඩු වුණා පීඩනය වැඩි වුණා. පිස්ටන් ඇතුළත එළියට මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙද්දී පීඩනය අඩු වෙනවා. ඉතින් ඒක තමයි මෙයා කියන්නේ.
පීඩනය ප්‍රතිලෝම සමානුපාතිකයි පරිමාව. පරිමාව අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. හැබැයි මේ වනේ වැඩි. මේ පිස්සුව තද කරද්දී මේක සිදුරක් තිබිලා ඉවරලා. ඇදිරි මිනිස්සු වාගේ එළියට ගියා නම් ඇතුලේ තිබුණු වාගේ එළියට ගියා නම් පිස්සුව තද කරද්දී පරිමාව අඩු වෙලා වායුව ගියා නම් එළියට මොකද වෙන්නේ? එහෙනම් අචල වායුස්කන්ධයක් නෙවෙයිනේ තියෙන්නේ. වායුස්කන්ධය වෙනස් වෙනවා නේද? කලින් තිබි ස්කන්ධ නෙවෙයි දැන් තියෙන්නේ. ස්කන්ධය වෙනස් වෙනවා. එහෙනම් ස්කන්ධය වෙනස් වුණා නම් වායුව ගියා නම් එළියට මේ වගේ පීඩනය වැඩි වෙයිද? ඒක අපි දන්නේ නැහැ. පීඩනය වැඩි වෙන්න පුළුවන්, පීඩනය කලින් එකම තියෙන්න පුළුවන්. يعني සිදුරක් තිබ්බා නම් තිය එළියේ පීඩනයත් පීඩනය සමාන. ඒකයි වෙන්නේ. පීඩනය වැඩි වෙන්නේ. සිදුරක් තිබ්බොත් මොකද වෙන්නේ? ඇතුලේ පීඩනය සහ එළියේ පීඩනය සමාන. මේක තද කරද්දී මේ වායුව විහිළු එළියට එළියේ පීඩනය හා සමාන පීඩනයක් අතුර හදා ගන්න. විවෘත වෙනවා නම් ඒකයි වෙන්නේ. ඒතර පරිමාව අඩු වෙද්දී පීඩනය වැඩි වෙන්නේ නැහැ එතකොට. හරි? එහෙනම් ඇතුලේ තිබ්බ වායුව එළියට යන්න බැරි වෙන්නේ. මේ තිබිච්ච වායු ඔක්කොම ටික මෙතන තියෙනවා. මේ වායුන් ඔක්කොම ටික මෙතන හිටියොත් තමයි පරිමාව අඩු වෙද්දි පීඩනය වැඩි වෙන්නේ. ඒක අචල වායුස්කන්ධයක් කියන්නේ ඒක. වායුස්කන්ධය අචලම තියෙනවා. ඒ වායුස්කන්ධයම තිබ්බොත් තමයි පරිමාව අඩු වෙද්දි පීඩනය වැඩි වෙන්නේ. පරිමාව අඩු වෙද්දි පීඩනය ඊට ප්‍රතිලෝම සමානුපාතික වැඩි වෙන්නේ ඒ වායුස්කන්ධයම තිබ්බොත්. අනිත් උෂ්ණත්වයත් එහෙමම තියෙනවා. උෂ්ණත්වයේ වෙනවා පීඩනය වැඩි වෙනවා. පීඩනය ඇති වෙන්නේ කොහොමද අපි ඉස්සරහ ඉගෙන ගන්න ඕයි කියන්නේ. පීඩනය ඇති වෙන්නේ මේ වායුවේ වාජනයේ බිත්තිය හැප්පිලා. වායුවේ වාජනයේ බිත්තිය හැප්පිලා මේක නම් වාජනයේ අපේ සිලින්ඩරේ. සිලින්ඩර බිත්තිය හැප්පිලා තමයි පීඩනය ඇති වෙන්නේ. උෂ්ණත්වයේ වැඩි වෙද්දී අණු වල වේගය වැඩි වෙනවා. වේගය මොකද වෙන්නේ? වේගය වැඩි වෙන වැඩි වෙන්න වැඩි අණු සංඛ්‍යාවක් වාජනයේ බිත්තිත් එක්ක හැප්පෙනවා. පීඩනය වැඩි වෙනවා. එහෙනම් මේක අපි පරිමාව අඩු කරද්දී උෂ්ණත්වයක් වැඩි වුණා නම් පරිමාව අඩු වීම හින්දාත් පීඩනය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වීම හින්දාත් පීඩනය වැඩි වෙනවා. හරි, පීඩනය ගොඩක් වැඩි වෙනවා එතකොට. ප්‍රතිලෝම සමානුපාතික නෙවෙයි, සෑහෙන්න වැඩි වෙනවා. ප්‍රතිලෝම සමානුපාතික කියන්නේ පරිමාව භාගයක් වුණොත් පීඩනය දෙගුණයක් වෙනවා. පරිමාව පහෙන් බංගුවක් වුණොත් පීඩනය පස් ගුණයක් වෙනවා. හැබැයි පරිමාව අඩු වෙද්දී උෂ්ණත්වයක් වැඩි වුණොත් එහෙම පරිමාව අඩු වෙද්දී උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම පරිමාව භාගයක් වෙද්දී පීඩනය දෙගුණයක් ඊටත් වඩා වැඩි වෙනවා. ඒතර ප්‍රතිලෝම සමානුපාතය ඊටත් වඩා වැඩි වෙනවා. ඉතින් මේ ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධය තියාගන්න නම් එක වායු ස්කන්ධය කලින් තිබිච්ච එකම තාම තියෙන්න ඕනේ. දෙක උෂ්ණත්වය කලින් තිබිච්ච එකේම තාමත් තියෙනවා. ඔය දෙකම දැර පරිමාව අඩු වෙද්දී ඇයි පීඩනය වැඩි වෙන්නේ? අර කලින් කිව්ව කතාවම තමයි මම කියන්නේ පීඩනය ඇති වෙන්නේ අණු වාජනයේ බිත්ති හැපිලා කියලා. ඒක පරිමාව අඩු වෙද්දී මොකද වෙන්නේ? ඒකක පරිමාව තමයි අනුගාන වැඩි වෙනවා. ඒකක පරිමාව අනුගාන වැඩි වෙනවා. ඒතර වාජනයේ බිත්ති හැපෙන වාර ගන්න වැඩි වෙනවා. වැඩි අනුගානක් වැඩිපුර හැපෙනවා. ඒක වැඩි ඒක කාලේ. තප්පර වැඩි අනුගානක් හැපෙනවා. පිරණ ඉහළ යනවා. එහෙමයි වෙන්නේ. තුෂ්ණත්වය වැඩිනොත් එහෙම ඒක නිසා තව වැඩිපුර හැපෙනවා. පිරණ තවත් ඉහළ යනවා. ඒක ප්‍රතිලෝම සමානුපාතික වෙන්න නම් උෂ්ණත්වයේ කලින් අගේම තියෙන්න ඕනේ. වායුස්කන්ධ කලින් වගේම තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ සම්බන්ධය ඇති වෙන්නේ. ඉතින් ඔය ටික ගතලා කිව්වනම් හරි. අපි කියන නියත උෂ්ණත්වයේ පවතින අචල වායුස්කන්ධයක පීඩණය එහි පරිමාවට ප්‍රතිලෝම සමානුපාතික වේ. නියත උෂ්ණත්වයේ පවතින අචල වායුස්කන්ධයක පීඩණය එහි පරිමාවට ප්‍රතිලෝම සමානුපාතික වේ. මොකද අය බොයිල් නීම. ලොකුට කඩපාඩම් ගන්න දෙයක් නැහැ මේක තේරුම් ගත්තම හරි ලේසි. පරිමාව අඩු වෙද්දී පීඩනය වැඩි වෙනවා. ඒ ප්‍රතිලෝම සමානුපාතික වෙන්න. පරිමාව භාගයක් වෙද්දී පීඩනය දෙගුණයක් වෙන නම් කලින් උෂ්ණත්වයම තාම තියෙන්න ඕනේ. කලින් වායුස්කන්ධයම තාම තියෙන්න ඕනේ. එහෙනම් නියත උෂ්ණත්වයේ පවතින අචල වායුස්කන්ධයක පීඩණය පරිමාවට ප්‍රතිලෝම සමානුපාතිකයි. සරල. හරි. මේක අපි නියතයක් දාගෙන සමාන කර ගන්නවා දැන් ඊට පස්සේ. P සමානයි K වාරයක් 1 යට V. දියු. බොයිල් නියම. යන නියත උෂ්ණත්වයේ පවතින නියත උෂ්ණත්වයේ පවතින අචල වායුස්කන්ධය නියත උෂ්ණත්වයේ පවතින අචල වායුස්කන්ධය පීඩනය
නියත උෂ්ණත්වයේ පවතින අචල වාෂ්පන්දක පීඩනය. එහි පරිමාවට ප්‍රතිලෝමෝ සමානුපාතික වේ. ප්‍රතිලෝම සමානුපාතික වේ. හරි. එමෙලියන්. P අනුලෝම සමානුපාතික කියට V. P සමානයි K වාර කියට V. හරි. හරි. දැන් මේෙන් අපිට ගත්තා මෙන්න මෙහෙම එකක්. PV ගුණිතය සමානයි K. පීඩනය සහ පරිමාවේ ගුණිතය නියතයක් වෙනවා. පීඩනයේ පරිමාණය ගණිග්‍රාම එක මගයක් ලැබෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන්න උෂ්ණත්වය වෙනස් නොවී තියෙන්න ඕනේ. වායු ස්කන්ධය වෙනස් නොවී තියෙන්නත් ඕනේ. වායු ස්කන්ධය වෙනස් වුනේ නැත්තම් උෂ්ණත්වය වෙනස් වුනේ නැත්තම් පීඩනය සහ පරිමාවේ ගුණිතය නියතයි. ඒ කියන්නේ මෙහෙම කතාව. මෙතන පීඩනය P1 නේ. පරිමාව V1 නේ. මේ දෙකේ ගුණිතය K නං. මෙතන පීඩනය P2 පරිමාව V2 නේ. මේ දෙකේ ගුණිතයත් ඔය K'ම වෙන්න ඕනේ. අවස්ථා දෙකේම එකම උෂ්ණත්වය තිබ්බනම්. අවස්ථා දෙකේම එකම වායු ස්කන්ධය තිබ්බනම්. මෙතන පීඩනය සහ පරිමාවේ ගුණිතය ලැබෙන අගේම තමයි මෙතන පීඩනය මෙතන පරිමාව ගණිග්‍රාමත් ලැබෙන්න ඕනේ. එන P1 V1 සමානයි P2 V2 වෙන. හරි. ඔන්න හොබ. හරි. එහෙම ලියන්න. වායු ස්කන්ධය හා ඉස්සෙල්ලා මේ මේක ලියලා ඉන්න අර මේ දෙක ලියවනේ. ඉතින් අරින් මේක ලියන්න. PV සමානයි K ත ලියන්න. ඊට පස්සේ ලියන්න. වායු ස්කන්ධය හා උෂ්ණත්වය නියතව පවතින වායු නියදියක අවස්ථා දෙකක් සලකමින් පහත ප්‍රකාශනය ගොඩ නැගිය හැකිය. මොකද ගන්න ඉක්මනට.
හරිද? හරිද? හරි. right දැන් ගන්න. එතකොට මේකයි ප්‍රස්තාරගත කරොත් එහෙම p සමානයි k වාර 1ට v. p සමානයි k වාර 1ට. මේක y සමානයි mx වගේන හරියට. y අක්ෂයට අපි ගන්නවා පීඩනේ. y අක්ෂයේ පීඩනේ. x අක්ෂයකට v y සමාන mx කියන්නේ මූල අක්ෂය හරහා යන සරල රේඛාව. ඕනේ. කොහොමයක් වෙන්නේ? හරි. ප්‍රස්ථාර ඔහම තමයි එන්නේ. මේක තව පොඩ්ඩක් අපි මෙතන ඉහාට පොඩ්ඩක් යන්නේ. ඒ කියන්නේ තාපි pv සමාන එන්නාට ගොඩ නැගුවේ නෑ. නමුත් මේක රිවිෂන් පන්තියක් නේ. pv සමාන එන්නාට දන්නවා ಅದිකල මම උපකල්පනය කරනවා. pv සමාන nrt වල p යුක්ත කරාම nrt බෙදීම v වෙනවනේ. දැන් මේක අචල වායු ස්කන්ධය ගැන අපි කතා කරා. වායු ස්කන්ධය අචලයි නම් මූල ගාන නියත වෙන්නු. r කියන්නේ කොහොමද නියතය? ତ නියත උෂ්ණත්වය නේ මේක තියෙන්නේ. නියත උෂ්ණත්වයේ වදන අචල වායු ස්කන්ධය. වායු ස්කන්ධය අචලයි නම් මූල ගාන නියතයි. උෂ්ණත්වයේ නිරවිත උෂ්ණත්වය කොහොමද නියත? r කියන්නේ කොහොමද නියතයක්? මේ ඔක්කොම නියත වෙන. ඔන්න ඔගෙන් තමයි මේ p සමානයි k බෙදීම v කියන කතාව එන්නේ. p සමානයි k වාර 1ට v කියන්නේ ඕකනේ. හරි. අදෝ ගුණ නැගලා තියෙන. එතකොට මේ k ගිය අගයට බලපාන්නේ කවුද? k ගිය අගයට බලපානවා n r සහ t කියන අගය. r කියන්නේ නියතයක්. 8.3 එක 4යි. උෂ්ණත්වයේ වැඩි වෙන මේ k ගියගේ වැඩි වෙනවා. k කියන්නේ කවුද? අනුක්‍රම. උෂ්ණත්වයේ වැඩි වෙද්දි k ගියගේ වැඩි වෙනවා. මවුල ගන්න වැඩි වෙද්දි k ගියගේ වැඩි වෙනවා. එහෙනම් අපි මේක ප්‍රස්තාර පොඩක් පොඩි කරලා නිමු. මෙහෙම එන්න එකක් පීඩණය 1 8 v 1 මේ අනිත් එක පීඩණය 1 8 v 1 හරිද? මේක නියත උෂ්ණත්වයේ තියෙන නියත උෂ්ණත්වයේ පවතින නියත නමුත් එකිනෙකට වෙනස් වෙනස් වායු ස්කන්ධ වල විචලන මම කියන්න මොකද්ද ඒ කිව්වේ කියලා. මේක නියත වායු ස්කන්ධයක් සඳහා වායු ස්කන්ධයක් ස්කන්ධයන් නෙවෙයි ස්කන්ධයක් එකක් තියෙන ස්කන්ධයක් සඳහා නියත නමුත් එකිනෙකට වෙනස් වායු ස්කන්ධවල විචලනය. හරි. දැන් මේක මේ කියන්න හදන්නේ එකම උෂ්ණත්වයේ පවතින්නේ. මේ වායු සාම්පල අපි හිතමු හතරක් ගමු අපි. නැත්නම් තුනක් ගමු. හතරක් ගමු. වායු සාම්පල් හතරක් තියෙනවා. ඒ වායු සාම්පල් හතරම උෂ්ණත්වයේ නියතයි. එකම උෂ්ණත්වයේ මේ හැමෝම ඉන්නේ. උෂ්ණත්වයේ නියතයි. හරි. ස්කන්ධ වෙනස් හැබැයි. නියත උෂ්ණත්වයේ පවතින නියත නමුත් එකිනෙකට වෙනස් වායු ස්කන්ධවල විචලනය. වායු ස්කන්ධ කිහිපයක් තියෙනවා. එක්කෙනෙක්ගේ වායු ස්කන්ධය අපි ගමු M1 කියලා, තව කෙනෙක් M2, M3, M4, M5 වායු ස්කන්ධ වර්ගයක් තියෙනවා. හතරක් ගමුකෝ M1, M2, M3, M4 කියලා වායු ස්කන්ධ හතරක් තියෙනවා. ඒක නියතයි හැබැයි වෙනස්. එනේ M1 වායු ස්කන්ධ වෙනකන් දිගටම M1 තමයි ආගේ ස්කන්ධය. වායු ග්‍රෑම් 5ක් ඉන්නවා. ග්‍රෑම් 5ම තමයි තියෙන්නේ.
ඒ වායු ග්‍රෑම් පහම තියාගෙන අපි එක යට වී වෙනස් කර කර පීනන මොකද උනේ කියලා අඳිනවා ප්‍රස්ථාරය. තව සාම්පල් අතර ඒක ග්‍රෑම් 8ක් කියනවා. පහ නෙමෙයි ග්‍රෑම් 8යි. ඒ ග්‍රෑම් 8 එක නාගේ ග්‍රෑම් 8ම තියාගෙන එක යට වී වෙනස් කර කර පීනන එච්ච දෙයක් බලනවා. ග්‍රෑම් 5 එක නා ග්‍රෑම් 5ම තියාගෙන එක යට වී වෙනස් කර කර පීන වෙනස් වීම නිරීක්ෂණය කරනවා. ග්‍රෑම් 8 එක නා ග්‍රෑම් 8ම තියාගෙන එක යට වී වෙනස් කර කර පීන වෙච්ච දේ නිරීක්ෂණය කරනවා. තව ග්‍රෑම් 10ක තව සාම්පල්යක් තියෙනවා. එයා ග්‍රෑම් 10ම තියාගෙන එක යට වී වෙනස් කර කර පීන වෙච්ච දේ බලනවා. ඒ ග්‍රෑම් 5යි 8යි 10යි 3 දෙනාම ඉන්නේ එකම උෂ්ණත්වයේ. අපි මේ සෙල්සියස් 25 ඉන්නේ. તો 3 දෙනාම එකම උෂ්ණත්වයේ ඉන්නේ. නියත උෂ්ණත්වයේ පවතින එකයි. නැත්නම් එකම උෂ්ණත්වයේ කියමු අපි. එකම උෂ්ණත්වයේ පවතින. නියත නමුත් එකිනෙකට වෙනස් වායුස්කන්ධ. දැන් ග්‍රෑම් 5 එක නා ග්‍රෑම් 5ම තමයි නියතයි ආග වායුස්කන්ධ. ග්‍රෑම් 8 එක නා ග්‍රෑම් 8ම තමයි. ග්‍රෑම් 10 එක නා ග්‍රෑම් 10ම තමයි. ඒවා නියත වායුස්කන්ධ. හැබැයි වෙනස් නේ එකිනෙකා වෙනස්. එක්කෙනෙක් ග්‍රෑම් 5යි අනිත් එක 8යි අනිත් එක 10යි. ඒතර එකම උෂ්ණත්වයේ පවතින නියත නමුත් එකිනෙකට වෙනස් වායු ස්කන්ධවල විචලනය මේ තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ ස්කන්ධය වෙනස් වෙනවා නම් මවුල් ගන්නත් වෙනස් වෙන්න ඕනේ. අපි එකම වායුව ගැන මේ කියන්නේ. ඒක ඔතන කියලා නැහැ. නමුත් එකම වායුවේ එකක් ආගන්න තව එක වෙන එකක් ගන්න නැහැ. මේ ඒතර එකම වායුව කරගන්න තියෙන්නේ. එකක් ආගන්න අනිත් එකත් ආගන්න තියෙනවා. මේ ආගම සම්පල. කාබන් ඩයොක්සයිඩ් ඔක්කොමලම කාබන් ඩයොක්සයිඩ්. එකම වායුව ගැන මේ කියන්නේ. ඒතකොට මේ ස්කන්ධය වෙනස් වෙනවා කියන්නේ මවුල ගන්න වෙනස් වෙනවා. අපි ගන්නවා ස්කන්ධ හතරක් M1 M2 M3 කියලා ස්කන්ධ තුනක් ගම් හතරක් ඕනේ තුනක් ගම් ස්කන්ධ තුනක් අපි ගන්නවා M1 වල M2 විශාලයි M3 විශාලයි ඊට වඩා හරි තුන් දෙනාම එකම උෂ්ණත්වයේ ඉන්නේ හැබැයි ස්කන්ධ වැඩි වෙනවා එන්න එන්න ස්කන්ධ වැඩි වෙන්න මවුල ගන්නත් වැඩි වෙනවා N1, N2, N3 මවුල ගන්න වැඩි වෙනවා. N ගියාගේ වැඩි වෙන්නේ මොකද වෙන්නේ? මේ K යගේ වැඩි වෙනවා. K කියන්නේ කවුද? K කියන්නේ මේ NR ට ඉන්න K කියන්නේ. මේ එකට වී මෙහෙට ගත්තා. K ග්‍රාම් තියෙන කවුද? K කියන්නේ NR ට තමයි. ඒතර R නියතයක්, T නියතයක්, N නියත තමයි. හැබැයි එක්කෙනෙක් ගෙන්න ගියයි, තව කෙනෙක් ගෙන්න ගියයි වෙනස්. එකක් N1, තව එකක් N2 තියෙන. ඒතර N ගියාගේ වැඩි වෙන්න NRT ගුණිතේ වැඩි වෙනවා. ඒ කියන්නේ K යගේ වැඩි වෙනවා. එහෙනම් මේ තුන ඇන්ද ප්‍රස්ථාර තුනක් මෙහෙම ඇන්දොත් එහෙම. එක ප්‍රස්ථාරයක් මෙහෙම. තව ප්‍රස්ථාරයක් මෙහෙම. තව ප්‍රස්ථාරයක් මෙහෙම වෙන. අනුක්‍රමණ තුනක් තියෙනවා. අනුක්‍රමණ තුනක් තියෙනවා. අනුක්‍රමණ පිළිවෙලට වැඩි වෙනවා. වැඩිම අනුක්‍රමණ තියෙන කාගෙද? වැඩිම K යගේ තියෙන කාගෙද? වැඩිම K යගේ තියෙන්නේ N නගේ වැඩිම කෙනා. කියන්නේ මේක N3 ට අදාළ sample එක. මේක N2 ට අදාළ sample එක. මේක N1 ගේ sample. තේරුණාද කියපේක? අපි ඇන්දොත් එම් ප්‍රස්ථාරේ. අපි ඇන්දොත් ප්‍රස්ථාර මෙහෙම මේ අක්ෂය පීඩනේ මේක ඉකට වී කියලා ගත්තොත් එහෙම ඉන්න මෙහෙම හැඩයක් තමයි. හැබැයි මේ මොකද P සමානයි K වාර 1 යට වී Y සමාන MX ජාතිය ප්‍රස්ථාරයක්. හැබැයි M කියන්නේ K. K කියන්නේ NRT ගුණිතයට. K ගියාගේ වෙනස් වෙනවා. එකක් මවුල සංඛ්‍යාව මත අනිත් එක උෂ්ණත්වය මත. ඒක තුන් දෙනාම එකම උෂ්ණත්වයේ හිටියත් මෞල සංඛ්‍යාව වෙනස් වෙනවා නම් නැත්නම් මෞල සංඛ්‍යාව වැඩි වෙනවා නම් අනුක්‍රමණය වැඩි වෙනවා. මෞල සංඛ්‍යාව වැඩි වෙනවා කියන ස්කන්ධය වැඩි වෙනවා කියන එක. ඉතින් වායු සාම්පල් තුනක් ගත්තා. එකම වායුවෙන් සාම්පල් තුනක් ගත්තා. තුන් දෙනාම එකම උෂ්ණත්වයේ ඉන්නේ. නැව තුන් දෙනාගේ මෞල සංඛ්‍යාව තුන තුනක්. තුන් දෙනාගේ වායු ස්කන්ධ තුන තුනක්. ඉතින් මෞල සංඛ්‍යාව තුන තුනක්. ඉතින් මෞල ගන්න වැඩි වෙන වැඩි වෙන. ස්කන්ධය වැඩි වෙන වැඩි වෙන. මෞල ගන්න වැඩි වෙන අනුක්‍රමණය වැඩි වෙන. හරි මේ කියන්නේ නියත වායු ස්කන්ධය සහිත නැත්නම් එකම වායු ස්කන්ධයක් සහිත එකම වායු ස්කන්ධයක් සහිත එකම වායු ස්කන්ධයක් තියෙන ස්කන්ධය නියත
තර මවුලා ගාත් නියත එකම වාස්කන සහිත එකම වාස්කන්දයන් සහිත නියත නමුත් එකට වෙනස් කදමේරියති එකම වාස්කන්දයන් සහිත නියත නමුත් එකට වෙනස් එකම වායුස්කන්ධයක කියලා ගමුනේ එකම වායුස්කන්ධයක එකම වායුස්කන්ධයක ස්කන්ධයක් හරි වගේ කලින් ඉරදී පිට එකම වායුස්කන්ධයක් සඳහා නියත නමුත් එකිනෙකට වෙනස් වෙනස් උෂ්ණත්වවලදී විචලන එකම වාස්කන්ධයක් තියෙන්නේ නියත නමුත් උෂ්ණත්වය එකිනෙකට වෙනස් උෂ්ණත්ව අභිගමු තුනක් T1 T2 T3 කියන මේ අවස්ථා තුනේම එකම වායුස්කන්ධයක් තියෙන. ඒ වායුස්කන්ධය සමානයි. ඒතර උෂ්ණත් මේ වායුස්ක සමානයි. මවුල ගණක් සමානයි. එකම මවුල ගණක් තියෙන. හැබැයි උෂ්ණත්ව තුනක් තියෙන. එන්න උෂ්ණත්වය වැඩි වෙනවා. T1, T2, T3 උෂ්ණත්වය නේන වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන මොකද වෙන්නේ? මේ NRT යගේ වැඩි වෙනවා. NRT යගේ වැඩි වෙනවා කියන්නේ K යගේ වැඩි වෙනවා. අනුක්‍රමණය වැඩි වෙනවා. එතපි යන්දොත් එහෙම ප්‍රස්තාර තුනක් මෙහෙම වෙන්නේ ප්‍රස්තාර තුන. මෙන්න එකක් මේ තව එකක් මේ තව එකක් මේක T3 මේක T2 T1 ඔන්නෝ වේ කර ඊගෙත මේ පොදු ප්‍රස්ථාරය ඇඳුත් මෙහෙමයි වෙන්නේ ඉතින් පීරණය එක යට වීත් එක ප්‍රස්ථාරය මේක විතරයි එන්නේ මේක විතර කඳලා මට වැඩේ ඉවර කරන්න තිබ්බා මම තව කාරණා වගේ එකතු කරා ඉතින් P සමානයි K වාර 1 8 Vනේ. ඒතර Y සමාන MX ජාති ප්‍රස්ථාරයක්නේ. P සහ 1 8 V ප්‍රස්ථාර මෙහෙම වෙන්නේ. මේකේ අනුක්‍රමණය වෙනස් වෙනවා. කියන්නේ K වෙනස් වෙනවා. K කියන්නේ මේකේ NRT ට මවුල ගන්නස් සෙද්දී අනුක්‍රමණය වෙනස් වෙනවා. T වෙනස් සෙද්දී K වෙනස් වෙනවා. R කියන්නේ කොහොමද නියතයක්. හරිද? ඉතින් මේ අනුක්‍රමණය වෙනස් වෙනවා මවුල සංඛ්‍යාව සහ උෂ්ණත්වය මත. මවුල සංඛ්‍යාව තමයි අපි ස්කන්ධයෙන් කියවේ. යම් නිශ්චිත වායුවක් සැලකුවොත් ඒකේ ස්කන්ධය වෙනස් වෙනවා කියලා කියන්න මවුල ගන්න වෙනස් වෙනවා කියලා. හරි. ඒක තමයි ආරන්ති. මෙව ලියමු අපි. පීරණය සහ 1 8 V අතර 1 8 V අතර. ඒක පොඩ හද මේ ලියපෙ කබල දාන්නකො. කබල දාලා මෙව ලියන්න. නියත උෂ්ණත්වයේ පවතින නියත උෂ්ණත්වයේ පවතින අචල වායුස්කන්ධයක අචල වායුස්කන්ධයක අචල වායුස්කන්ධයක පීඩණය පීඩණය 1 8 V සමග විචලනය විචලනය පහත ආකාර වේ. ප්‍රස්තාර අඳ ගන්න ඉස්සෙල්ලා මේ මූලික ප්‍රස්තාර අඳ ගන්න P සමාන K වාර 1 8 V Y සමාන MX පල්ලහන් ලියන්න K සමාන NRT එක ලියන්න ඕනේ නේ. ප්‍රස්තාර අඳ අර පල්ලහ හරි ලියන්න ඕ.
මෙහි අනුක්‍රමණය වායු ස්කන්ධය හෙවත් මෝල් ප්‍රමාණය හා උෂ්ණත්වය මත රඳාපවති. උෂ්ණත්වය මත රඳාපවති. එන මෙලියන් P සමාන K^2 Y සමාන MX කියලා ලියලා ඉවරලා ඊළඟ PV සමාන NRT. එතන P උක්ත කරාම NRT බෙදීම V වෙනවා. NRT කියන්නේ K ට. එතන P සමාන K බෙදීම V. කියන්නේ P සමාන K^1 V. මේ පිළි දෙන්න. හරි හරි රයි ඉලාල යන ඔම්ලකන් එක යම් නිශ්චිත වායුවක එකම උෂ්ණත්වයේ පවතින යම් නිශ්චිත වායුවක එකම උෂ්ණත්වයේ පවතින නමුත් එකම උෂ්ණත්වයේ පවතින යම් නිශ්චිත වායුවක එකම උෂ්ණත්වයේ පවතින නියත නමුත් එකිනෙකට වෙනස් වායු ස්කන්ධ කිහිපයක එකියට වී සමග පීඩනයේ විචලනය පහත ආකාර වේ.
හරි නේද? ඊළඟට දෙක කියලා කියන්න. එලෙසටම එලෙසටම ඕනේ. නිශ්චිත වායුවක යම් නිශ්චිත වායුවක එකම වායු ස්කන්ධයක් සඳහා එකම වායු ස්කන්ධයක් සඳහා ස්කන්ධයක් සඳහා නියත නමුත් එකිනෙකට වෙනස් උෂ්ණත්වවලදී නියත නමුත් එකිනෙකට වෙනස් උෂ්ණත්වවලදී වලදී එක යට V සමග කියන්නේ V සමග පීඩනයේ විචලනය පහත ආකාරයි. එළමි දැන් අපි ඔය 1 යට V එක ගැන ප්‍රස්තාරය ඇන්දේ. අපි ඇන්දොත් මෙහෙම ප්‍රස්තාරයක්. පීඩනයත් එක්ක V. මෙන්න පීඩනය මෙන්න පරිමාව. ප්‍රස්තාරය කොහමද වෙන්නේ? දැන් PV සමානයි K නේ. හරිද? ඒතර පීඩනය වැඩි වෙද්දි පරිමාව අඩු වෙන්න ඕන. මේ දෙක ගුණිතය නියතයක් නේ. පරිමාව අඩුම වෙද්දි පීඩනය වැඩිම වෙන්න ඕන. පීඩනය අඩුම වෙද්දි පරිමාව වැඩිම වෙන්න ඕන. පරිමාව අඩුම වෙද්දි පීඩනය වැඩිම වෙනවා. පීඩනය අඩුම වෙද්දි පරිමාව වැඩිම වෙනවා. කොහොමද තියෙන්නේ? හරි. හැබැයි කිසිම වෙලාවක මේ ස්පර්ශ වෙන්න බෑ. මේ ගෑවුනොත් මොකද වෙන්නේ? එහෙම ගෑවුනොත් ඒකේ තේරුම පීඩනය බිඳුවයි කියන්නේ. පීඩනය බිඳුව වුණොත් නම් මොකද මේ ගුණිතය බිඳුව වෙනවා. මේක ගෑවෙන්නත් බෑ. ඒක ගෑවුනොත් මොකද වෙන්නේ? ඒකේ තේරුම මොකද්ද? පරිමාව බිඳුවයි කියන්නේ. එන්නේ අක්ෂ වල ස්පර්ශ වෙන්න බෑ. අක්ෂයන්හි ස්පර්ශ වෙන්න බෑ. පරිමාව අවම වෙනකොට පීඩනය උපරිමයකට යන්න ඕනේ. පීඩනය අවම වෙනකොට පරිමාව උපරිමයකට යන්න ඕනේ. ඊළඟ කාරණා තමයි මේ PV ගුණිතය ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් මේ 8 වරක් 2 8 වරක් 3 24. 12 වරක් 2ක් 24. 24 වරක් 1 24. එහෙනම් 6 වරක් 4 24. ඊළඟට ගත්තා මේකෙම අනිත් පැත්ත 4 වරක් 6 24. 3 වරක් 8 24. 2 වරක් 12 24. 1 වරක් 24 24. මොනවද? දැන් මේක 1යි 2යි 3යි 4 එක එක වැඩි වෙන්නේ. මේක 1 වෙද්දි මෙයා 24යි. මෙයා 2 වෙද්දි මෙයා හරියටම භාගයක් වුණා 12යි. මෙයා 3 වෙද්දි මෙයා 8ක් වෙන්නේ. මෙයා 4 වෙද්දි මෙයා 6ක් වෙන්නේ. දැක්කද? 1ේදී 24යි. 2ේදී 12යි. 12ක් අඩු වුණා. 3ේදී 8යි. 4යි අඩු වුණා. 4ේදී 6යි. 2යි අඩු වුණා. මේක එක එක වැඩි වෙයි. මේක සමානව නෙවෙයි අඩු වෙන්නේ. වක්‍රයක් වෙන්නේ.
වක්‍ර හැඩයක් වෙන. මෙන්න මෙහෙම හැඩයක් නෙවෙන්නේ එතකොට. ප්‍රස්ථාර මෙන්න මෙහෙම හැඩයක් වෙන. ඔන්නෝම හැඩයක් වෙන. මේ හැඩයටත් බලපානවා උෂ්ණත්වය හා මෞලික සංඛ්‍යා නැත්නම් වායු ස්කන්ධ. අපි ගත්තොත් මේකෙත් මෙහෙම දෙන්නේ අපි ගත්තොත් මේක පීඩණය මේක පරිමාව. මේක පීඩණය මේක පරිමාව. කොහොමද වෙන්නේ? මේකේ උෂ්ණත්වය නියතයි. නමුත් මෞල සංඛ්‍යාව වෙනස් වෙනවා. ඊට ස්කන්ධය වෙනස්. මේක ස්කන්ධය නියතයි. ඒතර මෞල ගාණක් නියතයි. මේ උෂ්ණත්වය වෙනස් වෙනවා. කොහොම අවස්ථා තුනක් ගත්තොත් එහෙම. කොහමද එන්නේ එතකොට? ප්‍රස්ථාර තුනක් වෙනවනේ මෙහෙම. එක ප්‍රස්ථාරයක් කොහොම? තව ප්‍රස්ථාරයක් ඊට උඩින් යන්න ඕනේ. තව ප්‍රස්ථාරයක් ඊට උඩින් යන්න ඕනේ. මේකෙත් කොහොම තමයි එන්න ඕනේ? T1 කවුද? T2 කවුද? T3 කවුද? අපි හොයලා ගමු. හරි. ඒක වෙන්නේ මෙහෙමනේ. දැන් PB සමාන NRT වලටම ගියොත් මේ අක්ෂය පරිමාවති. මේ අක්ෂය පීඩණයති. හරි? දැන් මම ඒත් මෙහෙම කරගන්නවා. P සමාන NRT බෙදීම V කියලා මම ගන්නවා. දැන් P සමානයි NRT බෙදීම V ම ගන්නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට යම් නියත පරිමාවක් ගන්නකො මම මෙන්න මේ නියත පරිමාව. මේ නියත පරිමාව තියෙනවා. මොන පරිමාව නියත? යම් අවස්ථාවක තියෙන පරිමාව නියත. පරිමාව නියතයි නේද? එක යට වී නියතයි නේද උඩට? P සමානයි NRT එක බෙදීම V කියන්නේ. එතකොට යම් නිශ්චිත පරිමාවකදී එක යට V අගයක් නියතයි. V නියතයි නේද? එක යට V නියතයි. නියත යම් නිශ්චිත එක යට වී යගයක් තියෙනවා. හරි. යම් නිශ්චිත එක යට වී යගයකදී යම් නිශ්චිත එක යට වී යගයකදී මේ පීඩණය වැඩි වෙන්නේ කාගෙද? දැන් මේ මේ මෙයා මේ අවස්ථාවට වඩා මේ අවස්ථාවේ පීඩණය වැඩි නේ. මේ අවස්ථාවේ නිරතරය වැඩි නේ. මේ අවස්ථාව තුනේම එකම පරිමාවක් තියෙනවා. එකම පරිමාවක් තියෙනවා. එකම පරිමාවක් තියෙද්දි මේ එක යට වියගයත් එකම අගයක් වෙනවා. ඒත් එකම එක යට වියගයකදී එකම එක යට වියගයකදී පීඩනය වැඩි වෙන කාගෙද? උෂ්ණත්වය නියත වෙලා තියෙනවා. එකම උෂ්ණත්වයක් තියෙන මේ හැමෝට. මේ වායු සාම්පල තුනේ වෙනස් වෙන්නේ වායු ස්කන්ධ. වායු සාම්පල තුනේ වෙනස් වෙන්නේ වායු ස්කන්ධ. නැත්තම් මෞලක වායු ස්කන්ධය නැත්තම් මෞලික ගන්න තමයි වෙනස් වෙන්නේ. මේ වායු සම්පත් තුනම ඉන්නේ එකම උෂ්ණත්වයකින්. එකම උෂ්ණත්වයක පවතිනවා. ස්කන්ධ ටික වෙනස්. මෞල ගණන් ටික වෙනස්. එහෙනම් පීඩණය වැඩි වෙන්නේ කාගේද? මෞල ගාන වැඩි කෙනා. මේ එකම පරිමාවක් අපි අරන් තියෙන්නේ. එකම එක යට වී යගයක් තියෙන්න ඕනේ. එකම එක යට වී යගයකදී එකම උෂ්ණත්වයකදී වඩා වැඩි පීඩනයක් එන්නේ කාගේද? මෞල ගාන වැඩි කෙනා. එනම එකම V වගේකදී වැඩිම පීඩනයක් තියෙන කාගේද? මෞල ගාන වැඩි අවස්ථාව. අඩුම් පීඩනයක් තියෙන කාගේද? මෞල ගාන අඩුම අවස්ථාව. මේ අතර මේ මැද්දේ තියෙන අවස්ථාව වෙන්න ඕනේ. මේකත් එහෙමනේ. මේක ගත්තොත් එහෙම P සමානයි NRT බෙදීම එක යට V. මේකෙත් අපි කිසියම් නිශ්චිත පරිමාවක් ගත්තොත් මේ නිශ්චිත පරිමාවේදී එක යට වී යගේ නිශ්චිතයි. එකම එක යට වී යගයක් තියෙන්නේ.
ඒ හැමෝගේ මවුල ගාන නියත යාර කොහොමත් නේද යාර කොහොමත් නියතයි ප්‍රතෙන්දි පීනල වැඩි වෙන්නේ කාගේ දුෂ්ණත්වය වැඩි කෙනා මේ එකම වී යගේකනේ නැත්නම් එකම එක යට වී යගේකනේ වඩා වැඩි පීනක් එන්නේ කාගේද උෂ්ණත්වය වැඩි කෙනා අඩු පීඩනයක් එන්නේ කාගේද උෂ්ණත්වය අඩු කෙනා ඔන්නුමයි වෙන්නේ හරි එවලේ අපි යන්න නියත උෂ්ණත්වයේ පවතින නියත උෂ්ණත්වයේ පවතින නියත උෂ්ණත්වයේ පවතින අචල වායු ස්කන්ධයක් සඳහා අචල වායු ස්කන්ධයක් සඳහා පීඩනය සහ පරිමාව පරිමාව සමග පීඩනය එහෙම කියන්නේ පරිමාව සමග පීඩනය ප්‍රස්ථාරගත කළ විට ඇතිවන විචලනය පහත ආකාරයි ඇතිවන විචලනය පහත ආකාරයි ඇතිවන විචලනය පහත ආකාරයි මේ ප්‍රස්ථාර අඳ ගන්න හරි හරිනේ ආ ලෑන එකම වායුවක් සඳහා එකම වායුවක් සඳහා එකම වායුවක් සඳහා වායුවක් සඳහා රෝම ලකන එක නියත උෂ්ණත්වයේ පවතින එකිනෙකට වෙනස් එකිනෙකට වෙනස් නමුත් නියත වායු ස්කන්ධ කිහිපයක් සඳහා වායු ස්කන්ධ කිහිපයක් සඳහා පරිමාව සමග පීඩනයේ විචලනය පහත ආකාරයි හරි එළියට එළියල මේක අඳින්න තිය මේ වර්ණිය ඒ තුන් දෙනාම එකම වායුව ආගන්නම් ආග නයිරුජන නයිට කවුරු එකම වායුව තියෙන්නේ තුන් දෙනාම එකම උෂ්ණත්වයේ තියෙන්නේ තුන් දෙනාගේ ස්කන්ධ තුන තුනක් හැබැයි මෙයාගේ ස්කන්ධය නියතයි මෙයාගේ ස්කන්ධය නියතයි මෙයාගේ ස්කන්ධය නියතයි හැබැයි එකිනෙකට වෙනස් මෙයා ග්‍රෑම් 5යි මෙයා ග්‍රෑම් 8යි මෙයා ග්‍රෑම් 10යි දිගටම පරිමාව වෙනස් කරද්දි මෙයා ග්‍රෑම් 5ෙම තමයි ඉන්නේ දිගටම පරිමාව වෙනස් කරද්දි මෙයා ග්‍රෑම් 8ෙම තමයි ඉන්නේ දිගටම පරිමාව වෙනස් කරද්දි මෙයා ග්‍රෑම් 10ෙම තමයි තියෙන්නේ නියතයි 10 කෙනා 10ෙම ඉන්නේ 8 කෙනා 8ෙම ඉන්නේ 5 කෙනා 5ෙම ඉන්නේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ ස්කන්ධය නියතයි මේ නම් ස්කන්ධ තුන සමාන නැහැ ස්කන්ධ තුනක් තුන් දෙනාට තියෙන ලැබෙන හැඩයන් ටික මේ වගේ වෙන්නේ මෙන්න මෙරිය ලියලා මේක අඳගන්න
හරි. එහෙනම් එකම වායුවක් සඳහා එකම වායුවක එකම වායු ස්කන්ධය සඳහා නියත නමුත් එකිනෙකට වෙනස් උෂ්ණත්වවලදී පරිමාව සමග පීඩනයේ විචලනය පහත ආකාර මෙරිය ලියලා මේ ප්‍රස්ථාන ඉට පස් ෂ්නත්තය ඇරේදි පීරණ වැරිවෙන්ඩුව.